අපි අද බලමු පුංචි දරුවෙකුගේ හුස්ම ගන්න මාර්ගය මොන හරි හිර වුණොත් මොකද කරන්න කියලා. මේක හරිම වැදගත් දෙයක්. මොකද හුස්ම ගන්න මාර්ගය මොන හරි හිර වුණාම ඒක අපි බොහොම ඉක්මනට මේ මාර්ගයේ යථා තත්ත්වයට පත් කළේ නැත්නම් මොළය කියන්නේ ඔක්සිජන් නැතුව විනාඩි 3කට වැඩි ජීවත් වෙන අවයවයක් නෙවෙයි. මොළය මැරෙනවා විනාඩි 3ක් ඇතුළත හුස්ම ආපහු යථා තත්ත්වයට පත් වුනේ නැත්නම්. ඉතින් මේක ඉක්මනට ප්‍රථම ආධාර මගින් මේ අවහිරතාවය අයින් කරන්න ඕනේ. මොකද ඊට පස්සේ කොච්චර එක අපි අවහිරතාවය අයින් කළත් මොළය ආපහු යථා තත්ත්වයට පත් වෙන්නේ නැහැ. ඉතින් ඒක නිසා පළවෙනි දේ වැදගත් පුංචි දරුවන්ට ඝන ආහාර කැබලි තනියෙන් කන්න දෙන්න එපා. විශේෂයෙන් මුං ඇට කඩල එතකොට රට කජු වගේ දේවල් ඒවා පුංචි මුං ඇටයක සයිස් එක තව විතර ඇති ඒගොල්ලන්ගේ ශ්වසන මාර්ගය හුස්ම ගන්න මාර්ගය ඒ වගේ දෙයකින් හුස්ම ගන්න මාර්ගය හෙම්පෙටින් වැහෙන්න පුළුවන්. ඊළඟට මගේ පුංචි ළමයි ඉන්න තැන්වල හැමෝම දැනගෙන ඉන්න ඕනේ මේ හුස්ම ගන්න මාර්ගය මොන හරි හිරුණාම මොකද කරන්න කියලා. ඉතින් ඒ ප්‍රතිබාධාර ගෙදර හැමෝම දැනගෙන ඉන්නක හරි වැදගත්. මං අද කියලා දෙන්නම් කොහොමද කරන්නේ කියලා. විශේෂයෙන්ම අවුරුද්දට වැඩි අඩු බබෙක් නම් මොකක් හරි හිර වුණා කියලා දැනගත්තා. මෙයා හුස්ම ගන්න එක නතර කරනවා, අඬන එක නතර කරනවා. එතකොට කෙලින්ම කකුල් දෙකෙන් උස්සලා ඔයාට පුළුවන් අරගෙන පිටට පහරවල් පහක් එල්ල කරන්න. ඒක ටිකක් හයියෙන් ගහන්න ඕනේ. එතකොට හිර වෙලා තියෙනද අපහු කටට වැටෙනවා. එහෙම නැත්නම් පුළුවන් උකුලට අරගෙන ඔළුව පහළ හිටින විදිහට දණිස්ස උඩින් තියලා පිටට පහරවල් පහක් ගහන්න. මේ විදිහට ගෙවුවාම එන්නේ නැත්නම් ඒ කියන්නේ අපි දන්නා හුස්ම ගන්න මාර්ගය අවහිරතාවය නැති වුණා නම් යක අහින්න පටන් ගන්නවා, අඬන්න පටන් ගන්නවා. එහෙම වුණේ නැත්නම් ඒක නතර කරන්න එපා. ආපහු උඩ අතර හරවලා ඇඟිලි දෙක අරගෙන ඇඟිලි දෙකෙන් ඔය කියන්නේ ඔබගේ ඇඟිලි දෙක අරගෙන ඒක බඩේ ඉහළ කෙරවල, කියන්නේ පපුවත් බඩත් සම්බන්ධ වෙන තැනට දාලා තද කරන්න පස් පාරක්. එතකොටත් ඒ තෙරපුමට ආපහු එහිර වෙලා තියෙන්නේ අයින් කටට එන්න පුළුවන්. මේක මාරුවෙන් මාරුවට කරන්න ඕනේ. මුලින්ම පිටට පහරවල් පහක් කෙල්ල කරනවා, ඊළඟට බඩ තද කරනවා පස් පාරක්, ආයෙ පිටට පහරවල්. මේක ඉවර කරන්න එපා. ඒ කියන්නේ එක්ක ඔබ රෝහලකට ගෙන යනකම්, නැත්නම් ඇම්බියුලන්ස් එකනකම්, නැත්නම් බබා අඬනකම් අඬනකම් හරි කහිනකම් හරි මේක දිගටම කරගෙන යන්න ඕනේ. වමන දැම්මා කියලා මේක නතර කරන්න එපා. මොකද වමන යන්නේ ආහාර මාර්ග පද්ධතියෙන්. ඉතින් වමන යනවා කියන්නේ හුස්ම ගන්න මාර්ගය ඇරුණා කියන එක නෙවෙයි. අනිත් එක තමයි සමනය අවුරුදු 10ක 12ක විතර ළමයෙකුට හිරුණොත් අපිට පුළුවන් එයාව කෙලිම ඔඩොක්කුවේ තියාගලා එයා ඉස්සරහට පොඩක් ඉස්සරහට තල්ලු කරලා එයාගේ බඩ තද කරන්න පුළුවන්. අත් දෙකේම බඩ තෙරපන්න පුළුවන්. ඒ වගේම තමයි පිටට හයියෙන් අල්ලෙන් පාරවල් පහක් ගහන්න ඕනේ. කැස්ස එනකම් පාරවල් පහක් ගෙවට පස්සේ කැස්ස එන ආවේ නැත්නම් අපි කරන්නේ ඊට පස්සේ අල්ල මිට මොළවල බඩ තෙරපෙන එක පස් පාරක්. ඒකත් ඒ විදිහට මාරුවේ මාරුවට පිටට ගහන එක මුලින්ම, ඊට පස්සේ බඩ තෙරපෙන එක පස් පාරක්, ආයි පිටට ගහන එක පස් පාරක්. ඒ විදිහට මෙයා කහිනකම් අඬනකම් හුස්ම ගන්නකම් කරගෙන යන ඕනේ. ඒක නතර කරන්න එපා. ඉතින් අපි බලමු දැන් මේක කරන්නේ කොහොමද කියලා. මේ විදිහට කකුල උඩ තියලා මේ විදිහට තියලා අපිට පුළුවන් එහෙම හතර පාරක් පස් පාරක් මේ විදිහට අරගෙන ඔයාලට පුළුවන් පිටිපස්සේ මෙහෙම ගහන්න. මෙහෙම අල්ල තියලා තදින් පහරවල් පහක් ගහන්න ඕනේ. එකයි දෙකයි තුනයි හතරයි පහයි කියලා. නැත්නම් ටිකක් ලොකු දරුවෙක් නම් අපිට පුළුවන් අත මෙහෙම මිට මොළවල මෙහෙම තදින් එකයි දෙකයි තුනයි හතරයි පහයි. අපි කොහමද හොස්පිටල් එකට ගිහින් මේ විදිහට පැත්තට හරවන්නේ. යාගේ වම් පැත්ත